මේ කාඩ් ෆ්ලොරිෂර් කියන අපි මේකට කියනවා කාඩ් ස්ප්‍රින් ෆ්ලොරිෂර් කියලා. මේක ඇත්තටම මම කලින් ගෙනාපු කැස්කේඩ් කියන ෆ්ලොරිෂර් එකේදී මම පටන් ගත්තේ පොඩි ක්ලිප් එකේ තිබ්බ මේ ස්ප්‍රින් එක. පස්ස කට් එහෙම මේ කොහොමද එක් කරන්න පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මේ ඒකෙන් තමයි මේ වීඩියෝ ගේන්න හේතුව. කාඩ් ස්ප්‍රින් කියන මූව් එක මේ ජේ සැන්කි කියන මැජිෂියන් කියන මේ ඔයා මැජිෂියන් කෙනෙක් කියලා අනිත් අයට පෙන්වන්න ඕන නම් ඇත්තටම මේ ගිහින් මැජිෂියන් කෙනෙක් කියලා කියන්න එපා. කෙලින්ම ගිහින් ස්ප්‍රින් එක කරන්න ඒකට ඉස්සරහා කියලා. ඒ තරම් මේ මේ මූව් එක හරි ලස්සනයි. හරියටම කරන්න පුළුවන් වුණාම ප්‍රධානම දේ තමයි මේ මූව් එක කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයා මේ කාඩ් එක අරන් ඔයාට ඉස්සරහට ස්ප්‍රින් කරන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි ගොඩක් මම ෆැමිලි එකෙන් මම පාවිච්චි කරන ක්‍රමය. දෙවන ක්‍රමය තමයි කාඩ් එක ස්ප්‍රින් කරන්න පුළුවන් ඔයා ළඟට. එතකොට ඒකෙදී වෙනසක් වෙන්නේ මේ කාඩ් එක ස්ප්‍රින් කරන්නේ පිටිපස්සෙන්. ඒ කියන්නේ ඔයාගේ thumb එකෙන් තමයි කාඩ් එක ස්ප්‍රින් කරන්නේ. ඉස්සරහට ස්ප්‍රින් කරන්න කියලා. ඒකන මම කැමති මම පාවිච්චි කරන කාඩ් ස්ප්‍රින් ක්‍රමය. අද අපි ඩිස්කෂන් එකට මම මෙන්න මේ කාඩ් පැක් එක යූස් කරනවා. උරේලියන්. මේ උරේලියන් කියන කාඩ් පැක් එක ඉලුෂනිස්ට් කියන මැජික් ගෲප් එකෙන් එළියට දාපු ප්‍රොඩක්ට් එකක්. මේක ගොඩක් ස්මූත්, ඒ වගේම ගොඩක් thin කාඩ් පැක් එකක්. මගේ ගොඩක්ම ආස කාඩ් පැක් එකක් කියන්න පුළුවන්. මේකේ වර්ග විදිහට දෙන්න පුළුවන් ලක්ෂරි E7 ප්‍රෙස්ඩ් කියන ස්ටෑන්ඩඩ් එක. මොකද්ද මේ ස්ටෑන්ඩර්ඩ්ස් විදන කාඩ් පැක්ස් ගත්තම සමහරව තියෙනවා මේ ලක්ෂරි ප්‍රෙස්ඩ් මේක වගේ ඒ වගේම තව ස්ටෑන්ඩර්ඩ් එක තියෙනවා ඊපස්සේ ප්ලාස්ටික් තියෙනවා ඒ වගේ අපි ලංකා පාවිච්චි කරන නෝමල් කාඩ් පැක්ස් එනවා මොනවද මේ එක එක ස්ටෑන්ඩර්ඩ් වර්ග තියෙන්නේ මම ඉස්සරට ඉතින් ගන්නේ ඒකට පොඩි වීඩියෝ එකක් ගේන මොකද ගොඩක් අය අහනවා මේ මොනවද මේ ප්ලාස්ටික් කාඩ්ස් පැක් නැත්නම් අපිට ප්ලාස්ටික් කාඩ් පැක්ක් ඕනද මම මේ කතා කරන ෆ්ලොරිෂර්ස් නැත්නම් කාඩ් මැජික් කාඩ් වලින් කරන අනම්මන දේවල් කරන්න මගේ ඉස්සර වීඩියෝ එක ගේන මම කරපු කවුඩ ලින්ක් එක දාන්න එන අපි උරේලියන් එක යම් ස්ප්‍රින් ගැන කතා කරන්න. ඔව්. මෙතන තමයි මොකද ෆෝර්ස් ස්ප්‍රින් එක කරන්නේ කියලා. වලින්ද මොන අතින්ද කරන්න ඕන කියන එක අල්ල ගන්න එක. ඔයාලා හුරුවතක් තියෙනවා. ඒ කියන්නේ කාඩ් එකක අල්ල ගන්න කාඩ් ඩීල් කරන අපි කියන මෙකැනික් ග්‍රිප් එකෙන් කාඩ් එක අල්ලන් ඉන අතක් තියෙනවා. ඒ අතර තමයි ඔයා කාඩ්ස් ටික එකතු කරන්නේ. එතකොට අනිත් අතින් තමයි ඔයා කාඩ්ස් ස්ප්‍රින් එක කරන්නේ. බලමු කාඩ් එකක අල්ල ගන්න ඕනේ මොන ක්‍රමයකටද කියලා. මන් දකින්නවා මෙන්න මේ ක්‍රමේ ගොඩක් ලස්සනට වර කාඩ් ස්ප්‍රින් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කන්ට්‍රෝල් එකක් තියෙනවා ටිකක් දුරට යන්න යන්න. ඒක කොහොමද? ඔයා මේ කාඩ් එකක වර්ටිකල් විදිහට අල්ලගන්නේ නැතුව මේ විදිහට ඩයගනලි, ඒ කියන්නේ කෝණකින් කෝණකට එන විදිහට මෙන්න මේ විදිහට කාඩ් එක අල්ල ගන්නවා. එතකොට ඔයාලට තේරෙනවා මහා පටැඟිලි තියෙනවා යට කෝණ එකේ, ඊට පස්සේ ඉතිරි ඇඟිලි හතරම යනවා උඩ කෝණ එකට. ඒක ප්‍රශ්න නැහැ. මෙහෙම ගියත් නැත්නම් මෙහෙම තිබ්බත් මොන ක්‍රමයකට තිබ්බත් කමක් නැහැ. මොකද මම දකිනවා සමහර අය එක එක ඇඟිලි වලින් මේක කරන්න බලනවා. ඒ වගේ මටත් මේ විදිහට කරන්න පුළුවන් මේ විදිහට කරන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ පොෂන් එක දැනගන්න ඊට පස්සේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න මොනවද දුවට කරන්න පුළුවන් කියලා. හැබැයි ඊට පස්සේ මොකද කරන්න ඕන? කාඩ් පැක් අල්ලගත්තාන් පස්සේ ඔය මොකද කරන්නේ? කාඩ් ඩෙක් එකට මෙන්න මේ වගේ ක්‍රිප් එකක් දෙනවා. මේ වගේ බෙන්ඩ් එකක් දෙනවා. බෙන්ඩ් එක දෙන්නේ ඩයගනල් එක හරහා මේ කෝණකින් මේ කෝණකට යන විදිය. වර්තේරුම් එතකොට මොන විදියටද ඒක බෙන්ඩ් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඇත්තටම කිව්වොත් මේ ඇඟිලි දෙකෙන් තමයි ලොකුම බෙන්ඩ් එක එන්නේ. වර්තේරුම් හොඳටම කාඩ් පැක් එක මොන විදියටද දැන් තියෙන්නේ කියලා. ඊට පස්සේ මොකද ඔයා කරන්න ඕනේ? කාඩ් එකකින් එක මෙන්න මේ කෝණකින් රිලීස් කරන්න බලන්න. එතන තමයි මේ ක්‍රමය පළවෙනියටම වෙනස් වෙන තැන. අනිත්තත ගොඩක් ළඟට ගේන්න බෙන්ඩ් එකක් දෙන ගම එක කාඩ් එකක් ඉස්සරහින් මෙහෙම රිලීස් කරන්න. ඕක තමයි ඔයා කරන්න ඕනේ. බලන්න පුරුදු වෙන එකින් එක කාඩ් මේ විදිහට ස්ප්‍රින් කරන්න. කාඩ් වැටෙන්නේ නැති වෙන අල්ල ගන්නත් බලන්න. ඒක තමයි ප්‍රධානම දේ. ගොඩක් දුරින් නැතුව ළඟින් බලන්න ප්‍රැක්ටිස් කරන්න. එහෙමීට මෙන්න මේ විදිහට. ඔක්කොම කාස්ට් එක ඉවර වෙනකම් ප්‍රැක්ටිස් කරන්න එහෙමීට. ඊට පස්සේ අන්තික වෙනකක් මේ විදිහට එනවා. අබලමු අල්ලගන්න අතින් මොකද කරන්න පුළුවන් දෙය කියලා මේ ස්ප්‍රින්ග් එක උදව්වක් විදියට. ඕනනම් වට ඇඟිලි පහ මෙහෙම විහිදුවලා මේ විදියට ඊපස්සේ අතර ස්ප්‍රින්ග් කරන්න පුළුවන්. ඊට මන් දක්වන පොඩි දෙයක් වඩ ගන්න පුළුවන්. දබර ඇඟිල්ලෙන් දබර විදිහ තමයි ඉස්සරහට මෙන එන ඇඟිල්ල. ඒක ඒ ඇඟිලි චුට්ටම ඉස්සරහට පොඩ්ඩක් නවන්න. එතකොට කාඩ් එක මෙහෙම හිට් වෙලා එතන කාඩ් එක රැඳෙන විදියට. එතකොට මෙන්න මේ විදියට ඔයාට වැඩේ කරන්න ලේසි. කාඩ් එක එකතු කරගන්න. කරන්න එකක් දෙන්න.
දෙවනි ක්‍රමය මේක තමයි කාඩ්ස් පිටිපස්ස කියන අපි thumb එකෙන් රිලීස් කරන විදිය. අතනකොට මේ ක්‍රමය නෙමෙයි මට හුරු විදිය නම් උඩට මම පෙන්වන්න කොහොමද ඒක කරන්න කියලා. අර විදියට මම කාඩ්ස් ටික අල්ල ගන්නවා. මෙන්න මේ විදියට එකම grip එක තමයි. ඔවා දැන් කරන්නේ කාඩ්ස් ඉස්සරහින් රිලීස් කරනවා වෙනුවට පිටිපස්සේ thumb එකෙන් කාඩ්ස් එක රිලීස් කරනවා. එතරම් නෝ තේරෙනවා මේ විදිහට කාඩ්ස් ටික තිබ්බහම අපි මේ මෙතනින් ස්ප්‍රින් කරාන් පස්සේ කාඩ්ස් ටික ඉස්සරහට නෑ යන්නේ thumb එකෙන් රිලීස් කරොත් ඔයාලට තේරෙනවා කාඩ්ස් එක ගන්නේ පිටිපස්සට. එතකොට ඒක තමයි පළවෙනට අල්ල ගන්න ඕනේ දේ. එතකොට මොකද කරන්නේ කාඩ්ස් ටික පිටිපස්සට එකින් එක රිලීස් කරලා ගන්න බාන්න. මෙන්න මේ විදියට මට පේනනම් කාඩ්ස් එකින් එක එන්නේ මෙන්න මේ විදියට. එතකොට ඔයාලට විශේෂ දෙයක් දැම්ම තේරෙන්න ඕනේ මම කාඩ්ස් අල්ල ගන්න අතේ සුළඟිල්ල පාවිච්චි කරනවා කාඩ්ස් අල්ල ගන්න ආධාරකය විදියට. මම කලින් ක්‍රමෙදී මේ ඇඟිල්ලෙන් උදව්වක් ගත්ත විදියට මේ ඇඟිල්ලෙන් මේ ක්‍රමෙදී මම උදව්වක් ගන්නවා. එතකොට තේරෙනවා කාඩ්ස් එකින් එක රිලීස් කරන මෙන්න මේ විදිය. ඉවර ගන්න කලින් දේවල් වලට කීපයක් කියන්න කැමතියි. මේ ඉස්සරහට ස්ප්‍රින්ග් එක කරන එකේ විශේෂත්වය විදියට මම දකින්නේ ඔයාලට මැජික් එකක් කරනවා නම් එයා ඉන්නේ ඉස්සරහ නැත්නම් ඔයාගේ සයිඩ් එකේ. එතකොට එයාට ගොඩක් දැනනවා වැඩි ඔයාලට ස්ප්‍රින්ග් එකක් වගේ දෙයක් නැහැ ඉස්සරහට කරද්දි. එතකොට නියන් මේ ෆ්‍රේම් එක නැත්නම් අපි කියනවා එයාලගේ ළඟට තමයි අපි මේ කරන දේ ලස්සනට පේන්නේ. ඒක තමයි මම ගොඩක්ම කැමති මේ ඉස්සරහට ස්ප්‍රින්ග් එක කරන එකේ. දෙවන දේ තමයි ඔයාලට මේ ස්ප්‍රින්ග් එක ඕනනම් පල්ලයට සාමාන්‍ය විදිහට නිකන් පල්ලයට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන අතපොඩ ඇංගල් කවල ඕනනම් මෙන්න මේ විදිහට හොරිසොන්ටල් අපි කියනවා ඒ විදිහට නම් කරන්නත් පුළුවන්. ප්‍රශ්න නැහැ. හොඳම දේ තමයි පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන හැමිට කාඩ් එකින් එක ස්ප්‍රින්ග් කරන්න මෙතනින් පටන් ගන්න පොඩි තැනකින් පටන් ගන්න ටික 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 ඔයාගේ රේන්ජ් එක වැඩි කරන්න. හොඳම ටිප් එකක් දෙන්නම් රේන්ජ් එක වැඩි කරගන්න පුළුවන් මට ගොඩක් උදව් වුණු ටිප් එක තමයි මේක. පටන් ගන්න මෙතන ඉඳන් කාඩ් එකින් එක රිලීස් වෙද්දී හැමිට මෙහෙම ගිහිල්ලා ආයෙත් මෙන්න මේ ගානට එතු කරන්න. මෙන්න පෙන්නුවොත් මෙන්න මේ විදිහ තමයි එතකොට ඒක වෙන්නේ. ස්කෑන්ඩ් ප්‍රශ්න තිබ්බොත් එකට කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු.